නැත්තේෆම් ධර්මදක්ෂිණාවේ දේශකානන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞසරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තහා චක්හවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයන් බදන්තා දම්ම සවන කාලෝ අයන් බදන්තහා නමෝතස්සෙ භගවතු අරහතු සබ් ධම්මි සුුවප පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සතුතෙමස්සෙ ධම්මිසෙරස්ස, ධම්මරාජස් ධම්මත්සාමිස්ස තහාගතස්ස සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සබ්බධම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්ස සබ්්‍ය සත තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්্මත්සාමිස තথගතස්ස ස্බഞුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස भගවතු අරහතු ස්‍යධම්මි සුව පටිহাතඥානචාරස්ස, දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම භාග්‍යවතුන් වහන්සීතේ මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිතියාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගනිත්වා සාධෝ, 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 සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්නි. අද දවසේදීත් අපේ පින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්ම දේශනාව සඳහා පිවතුනේ මං බොහෝම වටින දහම් කාරණාවක් මාතෘකාව හැටියට තෝරා ගත්තා. ඒ තමයි අපේ පිංවතුන් මේ, ගත කරන කාලපරිච්චේදය. කොයිතරං වටින කාලපරිච්චේදදියදද කියන වග අපේ පිංහතුන් අවබෝධ කරවල දෙන්න. මේ එළමිලා තිබෙන්නේ වස්කාලය වස්කාලයේ කියල කියන්නේ පිංහතුනි අපි නොහිතන මට්ටමි අපට හිතාගණ්ඩවත් බැරි මට්ටමට මහ පින්ංකරන්න පොළුවන් කාලපරිච්චේදයක්. ඒ පිංකම් නිකම්ම පිින්කන්න වී ඒ පිංකම් පින්ංතුනි? අපිට සංසාරයට අත්ති විශාල කොසලයක් රැස් කරගන්න පොළුවන් වෙන විදියට කරගන්න පිංකා ගොඩක් දෙනෙකුට මේ වස්කාලයක තිබෙන වටිනකම අවබෝධ වෙනවා හරි අඩුයි ගොඩාක් දෙෙකුට වැඩි අවධහනයක් යොමුවෙලා තියෙන්නේ මේ වස්කාල පරිච්චේදය අංකිම දවසවන කටින මහා පිංකමට තියෙන කැමැත්ත ඇතරම පිවුතුන මේ කටින පින්කමට වඩා අපට හිතාගන්නවත් බැරිමට්ටමේ ආනිසංස තියෙන්නේ වස්කාලි මං අදදවස තෝරගත්ති අන්න ඒ වටින කාරණාව අපේ වංගුතුන්ට භාගතුන් වහන්සගේ අනුසාසනාව තුොලින් විස්තර කල්ල පෙන්වල දෙන්න මොකද කටින පින්කමක පින්වොතුනී අපට අදකාලෙ අහන්න ලැබෙන මට්ටමේ ආනිසංස අපේ ධර්මය සඳහන් කරලනේ පි පිතුන් අහල ඇතිඔය කටිනා නිසංස කෙල දේශනාවක් තියෙනවා ඇත්තටම අපේ ධර්මී එහෙම ආනිසංස දේශනාවක් සඳහන් වෙන කරුණක් භාගතුන් වහන්සේ දේශනා කරලනේ ඒක මූලික ග්‍රන්ථවලවත් එහම නැත්තං පරිවාර ග්‍රන්ථවලව එහෙම සඳහනක් නේ ගොඩක් දෙනෙ කහනවන ඔය නාගිත තේරාපදාානය කියල කතාව කටිනා නිසංස වල අහන්නේ මෝයි කතාාවනි වැඩිපුර පිහතුරී එහෙම කතාවක්වත් අපේ ධර්මි කොහෙවත් භාගතුන් වහන්සේ විස්තර කරල නෑහ එතකොට දැන් කල්පනා කරල බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකරපු කාරණාව දේශනා කලායයි කියල හිතල පිළිගණ්න්න එක කොයි තරම් ඥානවන් අදහසදදකිලි හිතන්නකෝ මොද භාගතුන් වහන්සේට තරම් මහාකරුණාව තියෙන කෙනෙක් මේ ලෝකීට පසේ පහළවෙෙන විදික් නෑනේ තුරේ මහා කරුණාවති ිච්ච භාග්‍යවතුන් වහන්සේටත් නොවැටිච්ච කරුණක්ද අද අපිට මේ තේ ඉරිලා තියෙන්නේ ඉතරා මානිසංස තියෙන කාරණාවක් මේ ධර්මය තුළ තියෙන වනා ඒ කොටස භාග්‍යතුන් වහන්සේ දේශනා නොකර හරන්නෙත්න්නේේ ඒක එහෙම නොකලේ එහෙම කරුණා අපේ ධර්මය විස්තර නොවෙන නිසා කටිනා නිසංස කියලා කාරණාවක් අපේ ධර්මය කොහිවත් සඳහන් කල්ලන්නේ තියෙන්නේ වස්කාලෙ කානිසන්ස මං එනිසා තමයි අදහස් කරගත්ත. මේ එළඹිච්ච වස්කාලය අපේ පින්වතුන්ට මොනතරම් ප්‍රයෝජනයක් ලබලදින කාලයක්ත්ද. ඒ කාලය තුළ අපේ පිංවතුන් කොයිවිදිකටද කුසල් දහම් වඩාගන්න ඕන කියෙන කාරණාව පැහැදිලි කරල විස්තර කරලා දෙන්න. දවසක් අපගේ භාගෙවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසේ කරන කාලයේ, විශාකා මහවපාසිකාව භාග්‍යවතුන් වහන්සේට දානෙකට ආරාධනා කරා ආරාධනා කරපු දවස බොහොම විශේෂ දවසා එකට හේතුව තමයි මේ සතර මහත්දීපයටම වේ‍යහැපු දවසක් තිබිල තියෙනවා මේ සතර මහත්දීපයටයටම වෙහැපු දවසාක් චම්බුද්ධීපය උතුරුකුරු දිවයින පූර විදේහය අපරගෝ යානය කියන මෙන මේ මහත්දී පහතර අන්නේ මහද්දීප හතරට එක්කම දවසක් තිබිලතින වවැහැපෝ එකවර අන්න එවන් දවසක තමයි විශාකා මහෝපාසිකාව මේ දානිටආරාධනා කලින් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන එදා විශාකා මහෝපාසිකාවගේ දානට ගියා එදායි වෙහැපු වැස්සට පිහති සමහර තැන්වල ධනහිස දක්වා වතුර සමහර තැන්වල ඉන දක්වා වතුරමී තරම් ජලකදක් ගලන මේ මහා වැස්සේ බුද්ධ ප්‍රමුොක මහා සංගරත්නය එදා පිංවතුනි දානට වැඩම කළේ අඩුමතරමි සිවරේ යටි වාටියවත් නොතෙමින ආකාරයට තමන්ගේ මාලිගාවට වැඩම කරපු භාගෝතු වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය දිහා බලලා යටත් පිරිසින් උන් අහන්සේලාගේ සවුරු යටි වාටි කොනවත් නොතිමී තිබෙන බව දැකලා මේ මහා ආශ්චර්රය තුළින් විශාකාව ප්‍රමාණ ශ්‍රද්ධහවක් තමන් ගිහිත තුළු උපදවගත්තා විශාකා මහඋපාසිකාව බුද්ධ ප්‍රමක මහා සංගරත්නයට ධානය පූජා කරල ඉවර වෙලා භාග්‍යතුර වහන්සේ ළඟ හිඳගින විශාකා උපාසිකාව භාගතුන් වහසේකි මිනිම මෙහි මහනව ස්වාමීණි මම කැමති ඔබ වහන්සේගින් වරාටක් කිල්ලන්න අට්ටාහං බන්තේ භගවන්තන් වරානියාචාමි එතුට භාගතුන් වහන්සේ පෙළිතුරු දෙනවා අතික්කන්තවරා කෝ විසාකා අතාගතා විශාකාව තතාගතයන් වහන්සේ වර අතික්‍රමණය කරලා තියෙන්නේ ඒ අතික්‍රමණය කරල තියෙනවා කියන්නේ භාගතුන් වහන්සේ වර ඉක්ම වලතියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා වර දෙන්නේ කාටව. වරයක් කියන කැමති දෙයක් ඉල්ලන්න කියන එකන. එහෙම වර දෙන්නේෙනෙ. ඉතිං ඒවෙලාවිදී විශාකාව භාගතුන් වහන්සේට කියනව ස්වාමීනී මම ඉල්ලන්නේ කැපවරාට. තු ඒවෙලායි භාගතුන් වහන්සේ වදේහි විසාකයේ කියන්න විශාකාව කියලා භාගතුන් වහන්සේ කිව්වම භාගතුන් වහන්සේය විශාකාව කියනවාමනි මෙහෙම වරාටන්. සාාමීණී මම කැමති සංගස්ස යාව ජීවන් සංඝ්‍යා වහන්සේලාට දිවී ඇතිතාක් වස්සිික සාටිකං ධාතුන් වැසිසලුපූජ කරන්න කැමති ආගන්තුක බත්තං ධාතුම් ආගන්තුක බත දෙන්න කැමති ගමික බතදන් දෙන්න කැමති ගිලාන බතදන් දෙන්න කැමති ගිලං උපස්ථායක බත දන් දෙන්න කැමති ගිලන්නෝ භික්‍ෂුන් වහන්සේලාට බෙහෙත් දන් දෙන්න කැමති කැඳදන් දෙන්න කැමති ඒ වගේම තමයි මහා සංගරත්නයට ඒ උද්ක සාටක එකයන්නේ දියනාන වෙලාවට හඳින වස්තරය උද්දක සාටකය කියල කියන්නේ. එමන තැන් තවදුරටත් කියන මන නානකඩ කියලත් කියනවා. ඒ වස්තර පූජ කරන්නත් කැමතිය කියනවා. තර බුදුරජාන් වහන්සේට මේ කාරණාට ප්‍රකාශ කරාම භාග්‍යවතුන් වහන්සේ විශාකා උපාසිකාවගේින් අහනවා විශාකාව, බ මොගේ ප්‍රයෝජනයක් දැකලාද ඔයි වගේ වර අටකිල්ලන්න කියලා. තින් ඒවෙලාවේ විශාකා උපාසිකාාව භාගතුන් වහන්සට කියනවා. මේ වරා අට ඉල්ලන හේතු. මට මේ වර අටම ඇතර විස්තර කරන්න වටිනවා. නොත්බං අද මේ දේශනාවත්තුලින් බලාපොරොත්තු වෙන්නේ වෙන විශේෂ කාරණාවක්. මට මේ දේශනාව ඒ විදදිටම විස්තර කරන්න ගියොත්, ඒ දේශනාවට තිබෙන කාලය අපට ප්‍රමාණවත් නැතේ කෙලි හිතලා, මේ කොටස දීර්ගෝ විස්තර කරන බලාපොරොත්තු වෙන්නේ නොම අපේ පින්වොතුන්ගේ හිතේ උනන්දුු ඇතිකරවීමේ අදහසින් මමේ කාර්නාාටිං කරුණු කිහිපයක් වෙතරක් විස්තර කරන්න මේක පිංහතුර මේ විනේපිටකේ විසාකා වත්තු කියලබෙනම කොටසක් විස්තර කරලා තියෙනවා ආංගේ කොටස තමයි මේක භාගතුදහන්සේ දේශනා කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේගෙන් භාගතුන් වහන්ස යහනව විශාකා උපාසිකාවගින් ඔබ මොන ප්‍රයෝජනය දැකලද මේ වරාට ඉල්ලන්නේ කියලා තදැන් විශාකා උපාසිකාව භාගතුන් වහන්සට කියනවා සාමීනී මම ගිලන් බත දන් දෙන්න කැමති. ගිලන් බත කියන්නේ ගිලන් භික්ෂූන් වහන්සේලාට දෙන දානය තැන් සමහර රෝගයන් වලට ඒවට ගැලපෙන ආහාර පානතියදවා. ගැදකාලවශයෙන් අපිහිතමකෝ න යම්කිසි ආමුදුරණමකට දී වැඩියාව තියෙනවා. එමන තැන් කොලිස් ්‍රෝල් තියෙනවා. එතකොට ඒ වගේ රෝගයන් වලට ගැලපෙන ආහාරතියෙනවා. මකද සමහරහාරපාන ඒරෝගයන් උත්සන්න කරනවා. තොට ඒරෝගයන් උත්සන්න නොවෙන ඒරෝගයන් පාලනය කරන්න පුළුවන්මට්ටමට ආහාරපාන සකස් කරන්න ඕන්න. දැ ඔොයි වගේ ගත්තම පරෝගීවෙච්ච ගිලන්වෙච්ච භික්‍ෂුන් වහන්සේලාට රෝගැන්ලට ගැලපෙන ආහාරපානතියදම යම් කිසි හාමුදුරෝ නමක් පින්ඩපාතය වැඩියම උන්වහන්සේගෙන් එහෙම කාරණාවක් විමසන්නේ නැතිතාක්කල් පිහතුරී ඒ භික්‍ෂුන් වහන්සේලා කිසිම දායක ගෙදරකින් ඉල්ලන්නේ නේ මකද මේ ඉල්ලනම කියන කාරණාව ඒ තරම් හොඳ කරුණක් නෙවෙන නිසා ඉල්ලනව කියන කාරණාවඒ තරම් හොඳ දෙයක් නෙව නොුවනැත්තු ප්‍රංසා කරන කාරණාවක් නිවෙහිමි ඉල්ලනව කියන කාරණාව එක උදාහරණයක් කියනවනම් අපගේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාාවයක තාපසෙවරෙක් පෙළයිඉපදරා බෝසතානන් වහන්සේ රජුගේ ආරාධනාවට හැමදාම මාල්ලිගාවට පින්ඩපාති වඩිනවා ඉති වඩින දවසට බෝසතාණන් වහන්සේ රජුටවෙිනි මෙහිම කියනවා මහරජ්‍ය මට ඔබතුමාට කියන්න දෙයක් තියෙනවා හිම කිව්වම රජු අහනවා ස්වාමින්න්නේි මොකක්ද කාරණාව කියන්න කියනවා එතකොට බෝසතන් වහන්සේ කියනවා කමක්නය මහරජ මම වෙන දවසක කියන්න ආයිමත් දවසකෙදී ඔයි වගේම බෝසතන් වහන්සේ කියනවා මහරජ මට ඔබට කියන්න කරුණක් තියනෙනවා කියවා තිගේෙ දත් රජු කියනවා ස්වාමිින්නිි මොකක්ද කාරණාව කියන්න කියනවා තෙවිලාවී බෝසතන් වහන්සේ යිමත් කියනවා කමක් නෑ මහරජ ම වෙන දවසක කියන්න ඔය විදිහට පිංවතුන බෝසතාණන් වහන්සේ අවුරුදු දොළහක් රජුගේ මාලිගාවට පිින්ඩ පාති වැඩිය ඒ වඩින හැම දවසකම ඔය කතාව කියනවා හැබේ කවදාවත් කාණාවමොකක් දෙකල කිවවෙෙන ති එක දවසක් රජු බෝසතන් වහන්සේ ගින් අහනවා ස්වාමීණ ඔබහන්ේ හැමදාම දැන් ගොඩ කල් ඉඳලා කරුණක් කියන්න තියෙනවා කරුණක් කියන්න තියෙනවා කියලා කියනවා නමුත් උබහන්සේ මට කියන්නේ නේ අදවත් කියන්න කියනවා තිගේ ලා දි බෝෂතන් වහන්සේ රජුට කියනවා. මහරජ පොළුවන් දහනමට සෙරෙපො දෙක් දෙන්න. උනාහසක සෙරෙපො දෙක නැති වෙලා. එන සමේ කැලෙ ඉන්ඳල වඩිනකොට පාර එනකොට එකටිකක් දෂ් කරයි. අවුරුදු දොළහක් රජට යමක් කියන්ට තිනවා කිය නොක අරල් ඇෙඳදල් තියෙන්නේ තමන් වහන්සේ සෙරපු දෙකක් ෝනය කියන කාරනාව. ඉතින් වෙලාව රජ අහනවා ඇයි ස්වාමීණී ඔය තරම් ඉතාම සරල කාරණාව කිය මිච්චර කාලයක් නොකී හැරිය කියලා එතුට බෝසතන් වහන්සේ කියනවා මහරජ ඉල්ලනව කියන කේ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. තෙවෙලා රජු කියනවා ස්වාමිණි කමක් නේ ඔබහන්සේ අනිද්‍යවසේ ඔබහන්සට යම්කිසි අත්‍යවශ කාරණාවක් තියෙනවන කියන්න ං ඔබහන්සට ඒ කාරණාව ිට්ු කරල දෙන්න. මො ඔබවහන්සේ යමක් කිව්ෝොත් එක ඔබහන්සේ ඒ කාරණාව සම්බන්ධින් තියෙන දුෂස්කර බවි මිදෙනවා. ය අවශතාවයක් නිල්ලන්නේ තුොර අවශතාවේ තියෙන අඩුපාඩුව නිසා ඇතිවෙන්න දුස්කර බවි මිදෙනවයි කාරණාව ැබුවම ඊලක කාරණාව තමයි ස්වාමිනි අපට පිනක් කරග නිඩක් ලැබෙනව කිවා ඉනිසා නිදදවසේ යමක් තියෙනවනං කියන්න කියනවා ති බලන්න මේ මේ කාරණාව බොහොම විශේෂයි මෙතර තිෙන විශේෂත්වය තමයි මේ ඉල්ලනව කියන කාරණාවේ තිබෙන විශේෂ බව ඉල්ලනව කියන කේතරක් හොඳ දෙයක් නෙව ඒක නුවනැත්තු ප්‍රංසා කරන කාරණාවක් නෙවී. එනිසා තමයි සමහර අවස්ථාවන් වලදී. භික්ෂූන් වහන්සේලාට පවා විනය නීති වශයෙන් යම් යම් කාරණාවල සම්බන්ධි භාගතු වන්සේ පනවලතියෙන්නේ. භාගතුන් වහන්සේඒ විශේෂීෙන්ම දක්වල තියන බික්ෂුන් වහන්සල්ලාගේ රැකවරණයට. මොකද නිවන් දකින යන ගමන එ නිවලට යම් බාධාවක් වෙන කාරණාව තියෙනවන. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ අපින් ඉවත් කල තිෙන්. ඒවත් කරපු ක්‍රමියය තමයි විනි ශික්‍ෂාපද පැනැබීම. ති එනිසාම භික්‍ෂූන් වහන්සේලා සාමාන්‍යෙන් කරුණක් යම් අවශ්‍යතාවයක් තිබුණත් අහන්ඩි නැත්තැන් කියන්නේන්නේ. ඉතින් උන්වහන්සේලා පිින්ඩ පාති වඩිද්දිී උන්හසලට කොයි තරම් දුෂකරබවක් තිබනත් තමන්ගේ ෝගේ සම්බන්ධී උඩහන්සේ ඉල්ලන්නේිනේ කියන්නන්නේනේ. ඉති ඒ කාරණාව නිසා, න්න්නහන්සේලට සමහර තැන්වලින් ඉල් ලැබෙන ආහාර පානවලින් උන්නහන්සේලාගේ රෝගයන් උත්සන්න වෙනවා උන්නවහන්සේලාට සමහර වෙලාවට මරණය පවා සිදුවෙන්න පුළුවන් යාබාද වැඩිවෙලා එනිසා ස්වාමීනී මම ගිලන් බත දන්දින්න කැමති විෂාකා උපාසිකව කියන්නේ තමන්ගේ ගෙදරින් ගිලන් වූ භික්‍ෂුන් වහන්සේලාට දන්දිනම කියන කාරණාව ප්‍රසිද්ධ වනාම යම් ගිලන් භික්‍ෂුන් වහන්සේනමක් වැඩන්නවද උන්වහන්සේට තියෙන්නේ විශාකා මහෝපාසිකාවගේ ගෙදරට පිඩපාති වඩිනික විතරයි එවනත්තං උන්වහන්සේ වෙනුවෙන් ගෙල නුපස්ථායකන් වහන්සට වැඩම කරන විතරයි තියෙන්නේ අන්නේ කාරණාවදිහා දැකළ තමයි ස්වාමිණි මම මේ වරල්ලන්නේ ඉලට තවත් කරුණක් මං කියන්නන් ගෙලා නුපස්ථායක බතය ගිලන් උපස්ථායක බතදනව කියල කියන්නේෙ දැන් සමහර ගිලන් හාමුදුල්ලට ඒ රෝගේයේ තිබෙන සභාාවේ මතු උන්හන්සලට පින්ඩ පාතිය වඩින්න දුස්කරවෙන්න ොළුව. ඉතිං ඒවාගේ අවස්ථාවන් බලදී උන්න්නහන්සේ වෙනුවවිෙන් ගිලා නපස්ථායකැන් වහන්සේ නමක් පත්වෙනවා. ඒ ගිලාන් නුපස්ථායකන් වහන්සේ අර ගිලන් හාමුදුරුව වෙනවිං පිණඩපාති වඩිනවා. සමහරලාට බොෝ දුරක් ගෙවාගෙන පින්්ඩපාති අරගෙන. ර හාමුදුරුවන්ට ගෙනනල්ල දානටික පිල්ලිගන් වනවා. උන්න්නහන්සේට සියල්ල පිළිගන්වලේ ඕර්ණනාාම බුන්න්නහන්සට වලදන්න ධනිිනේ. උන්න්නහන්සේ තමන් වහන්සේ වෙනුවින් ආයමත් පින්ඩපාතය වඩිනවා. සමහර වෙලාවට නැවත පින්ඩපාතේ වඩින කොට ප්‍රමාද වෙලා ඉර මුදුන් වෙලා උන්නවහන්සට ධානය වරදින්න පොළවා. එහෙමන් නැත්තං මහර ලාවට නවත පින්ඩ පාතිය වඩිනකොට දානේ නොලබන්න පුළුවවා අන්නේ කාරණාවෙන් ගිල නපස්ථායකන් වහන්සේලා යම් පීදාවක්කිවිදිනවා ස්වාමිනිින් මම කැමතිී ගිල නපස්ථායික බද පූජ කරන්න මොකද එහෙමනාාම විශාකා උපාසිකාවගේ ගෙදරට උපස්ථායිකැන් වහන්සේට වඩිනි විතරයි තිෙන්නේ ගිලං හා මුදුරන්ට ධානෙ පිළිල්ල කරගන්න පුළුවන් උන්නහන්සට දානය පිළිල කරගන්න පුළුව. මෙ මේ වගේ කරුණු අටක් දැකලා. තමයි මේ වරාටි ඉල්ලන්නේ දැන් ආගන්තුක බත දන් දෙනව කියල කියන්නේ ආගන්තුකයන් වහන්සේ නමක් ලෙස සැබැත්තුරට යම්කිසි භික්ෂුණන් වහන්සේ නක් වඩිනවා. දැන් උන්වහන්සේ පිඩපාතිය වඩින්නේ නමුත් පිංහතුරින් නගරේ හැම තැනකමට පිඩපාති වඩින්න බෑ නොකද සමහර තැන්වලින් ධානී ලැබෙනිනේ ඒකට සමහර වෙලාවට තියෙනව ගම් ගෙවල් නම් කරල මේ සේක සම්මත කොල කියලා. එ භික්‍ෂුන් වහන්සේල තමයි එහෙම ගෙවල් නම් කරන්නේ. එතුට ඒවගේ තැන්වලට තැන්වලටත් පින්ඩපාතිය වඩින්න්නේිනන්නේ. ඉතින් දැන්මි ආගන්තුකයන් වහන්සේ ඔයි කරුණු දන්නේිනන්නේේ. නොවඩින් ඕන තැන්මොනවද. වඩින් ඕන තැන්කොහේද තියෙන්නේ. නොවඩින් නඕන කොළමොනවද වඩින් ඕන කොළොමොනොවද මේක දන්නේිනේ තිදි ආගන්තුකෙන් වහන්සේ අර අපිතුම දානය නොලැබෙන ගමකට වැඩම කරනවා එදාට දානී නොලැබනාම උන්වහන්සේට ඒගෙන් දුස්කර බවක් ලැබෙනවා හැබැයි යම්කිසි ආගන්තුකෙන් වහන්සේ නමක් සැවැත් නුවරට වැඩම කරාම උන්වහන්සේට තියෙන්නේ විශාකා උපාසිකාවගේ ගෙදර කොහෙද කියනික හොයාගන්නික විතරයි එහේ ආගන්තුකෙන් වහන්සේලාට ධානය සෝදාානන් කළ තියෙන. ඔොොවගේ වර අටක් නිසා තමයි විශාකා උපාසිකාව ඔය කාරණාටිඉල්ලුවේ බුදුරජාහන්ස ඊළඟ ටහනවා හොඳයි විශාකාව මේ අටනුබ පූජ කරන්නේ මොනොවගේ ආනිසංසයත් දැකලද කියලාම අට ඔබ ලබන ආනිසන්සේ මොකද කියලාහනවා. එතකොට උපාසිකාව කියනවා ස්වාමීණී නොයෙක් දිසාවල්වලින් වස්වාසය කරන භික්‍ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණෙනවා. පස්සේ කාල්ලෙක එහෙම භික්ෂුන් වහන්සේලා මරණයට පත්වෙනවා. එතකොට ඔබවහන්සේ භික්‍ෂුන් වහන්සේලාගේ මරණයෙන් පස්සෙද කියනවා මේ මරණයට පත්වෙච්ච මේ භික්‍ෂුව සෝවාන් පලේ ලබල හිතී එම නැත්තන් සකදාගාමී පලේ ලබල හිතී ඒවා නැත්තං අනාගාමී පලේ ලබල හිති එමනැත්තං උතුම් අරහත් පලේ සාක්ෂාත් කරගෙන හිත. ඉතින් එවෙලාවෙදී විශාකා උපාසිකාව ඔන්නවේ කාරණාව, ඇහුවම ඒවෙලාවට එතනට ගිහිල් ඇය හොයන්නේ මේ අපුවත්්‍යච්චමී හාමුදුරුවෝ එවන ත පිරුණන් පාපු හාමුදුරුවෝ කවදහරි දවසක සැවැත්නෝට වැඩම කරලා ගිහිල තියෙනවද කියලා. එදකොට ඇයට දැනගන්න ලැබුණොත් කවදහරි දවස උන්වහන්සේ සැවැත්නූරට වැඩම කර ගිහිල තියෙනවා කියලා. එතට විශාකාව දන්නවා එහෙෙනංක. මගේ අනුග්‍රහයන් අටිින් මොකාකාරරිය එකක් උන්වහන්සේ ලබල ඇති. ති ආන්න ඒ කාරණා වහන්න ලැබෙනකොට ඇගේ හිතට ප්‍රමෝද්‍යෝපදිනවා. ඒ ප්‍රමෝද්‍යීපදිච්ච ඇයට ප්‍රීතිෝපදිනවා ්‍රීති ඒපදිච්චයගේ කය සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු කය තුළ පස්සද්‍යියෝපදිනවා. ඒ පස්සද්්‍යිය තුළ සැපේ ඕපදිනවා ඒ සැපය තුොලින් චිත්ත සමාධියී ඇති වෙනවා. කායික සැපිය තුළින් චිත්ත සමාධිය ඇති වෙනවා. අන්නේ සමාධිමත් වූ හිත තුළ ඉන්ද්‍රිය භාවනා බල භහාවනා බොජ්ජංග භාාවනා කියන්න වූ මිනිමේ භාවනා දියුණු කරගන්න පුළුව. එතකොට අරකාරණ වහන්න ලැබනම ප්‍රමෝද්‍ය උපදිනවා. ඒ ප්‍රමෝද්‍ය තුළින් ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය තුළින් කායික සැහැල්ලුවක් ලැබෙනවා. ඒ සැහැල්ලුව තුළ සැපියයක් ලැබෙනවා. ආංගේ සැපය තුළ හිත සමාධිගත වෙනම. මින්නෙ මේ ආනිසන්සය දැකල තමයි, විශාකා උපාසිකාව මෙ වරාටි ඉල්ලන්නේ. ති වෙලයි භාගතුන් වහන්සේ. සාධූ සාධූ විසාකයේ, ඉතාම හොඳයි විශාකාාව ඉතාම හොඳයි විශාකාව කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරලා මම ඒ වරාට අනුමත කරනව කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කලා. ති මිනිමේ කාරණාව, හොම ශේෂ කාරණාව එකට හේතුව තමයි සාමානයෙන් පිහතුනි භාග්‍යතුන් වහන්සේ නමකගේ කලින් මතක් කලාවගේ වර ලබන්න බෑ බුදුවරේකුගින් සාමාන්‍යෙන් එහෙම වර ලබන්න බෑ එක දුෂ්කරම කාරණාව මෙ අති දුෂ්කර කාරණාව මහ පිනැත්තියක් වෝ විශාකා මහෝපාසිකාව ලැබවා ය අන්නේ කාරණාව භික්‍ෂුන් වහන්සේලා දම් සබා මණ්ඩපේ කතා වෙනවා ැට වැඩම කරපු භාග්‍යතුන් වහසේ, භික්‍ෂුන් හන්සලාගේ මේ කාරණාව ගැන හලා භාගිතුන් වහන්සේ වෙලාව කියනවා. මහනිිනි ඔය විශාකාව මගෙන් වරලැබේ මේ ජීවිතයේ පමණක් නෙවෙ කලින් ජීවිතවලත් ඔය විද්‍යටම වරලබල තියෙනම කියලා බාගතුන් වහන්සේ මිනි මේ සුරුචි කියන ජාතකය දේශනා කරනවා. අතීතයේ මිතිලා කියලා රටක් තිබෙල තියෙනවා. ඒ රටේ, රජෙක් කතියා මේ රජුට දාව සුරුචි කියන නමින් නම්කරපු පුතෙක් කෙතියා. මේ පොතාට සුදුසුකරල් කලවය සාවයින් පස්සෙදී තක්සෙලා නොවරට යව්වා ශිල්ප ශස්තර හැදෑරීමට. ඒගියපු වෙලාවේ කුමාරයටට බර්ණැස් රජ්ජුරුවන්ගේ පපුතාවෙච්ච බ්‍රක්්මදත්ත කුමාරයා ඇසුරු කරන්න ලබන. මොදොහොත් ඉගෙනගන්න වෙල්ල හිටී.ද මේ කුමාරයෝ දෙන බොහෝම මිත්‍රව, ක්සිිලාවේ සිිල්ප ශස්ත්‍ර හදාරලා ඒ සියල් අවසංකරලා දෙන්නම එලියටන දවස දෙන්න අතරි මිනිමීම කතාවක් ඉපදිලා තියෙනවා. සුරචි කුමාරයක් කියනවා මිත්‍රය කවදහරි දවසක මට දාව පුතෙක් ලැබුණු නුම්ඹට දාව දුවික් ලැබුණු අපිඒ දුවයි පුතයි දෙන්න විවාහ කරමුයිකිව්වා. දෙන්නම මේ යෝජනාවට කැමැතිවෙලා පොරුන්දු වෙලා දෙන්නම තම තමන්ගේ රාජ්‍යන් වෙත ගිහිල්ලා සුදුසු කලවය සාාවයෙන් පස්සෙද රජා භිෂයක ලබල විවාහ වෙලා සුරෘුචි කුමාරයට කිව් ආකාරටම පුතෙක් ලැබෙනවා බ්‍රක්්මදත්ත රජුටත් ඔහුට දාව දුවෙක් ලැබෙනවා. සුරුචි රයිතුමාගේ පුතාට නම්තබන්නේ සුරුචි කුමාරිය කියලා තාත්තක නමම තමයි දරුවටත් තියන්නේ. ්‍රක්්මදත්ත රයිතුමාගේ දුවට සුමේදා කියල නම් තියෙනවා. ඇති මේ දෙන්නම සුදුසු කලවය සාාවයෙන් පස්සෙදී විවාහ කරන්න යෝජනා කරනවා. බ්‍රක්්ම දත්ත රජතුමා උන්න්නොඒ කාලේදී ිනි මෙහෙම අදහසක හිටිය. ඒ තමයි දවසා ග්‍රමහිෂිකාවගේ අහනවා සොඳුරිය මේලෝකයේ ස්ත්‍රියකට දරාගන්නම බැරි වේදනාවමකක්ද කියලා. තේලා ග්‍රමහිසිිකාව කියන්නේ මහරජ සපත්නිි රෝෂණය කියලා. මොකද මේ සපත්නිි රෝෂණියය කියන්නේ යම් කිසි කෙනෙක් යම්කිසි ඉස්ත්‍රියයක්, තමන්ගේ ස්වාමියාට තමංහා සමාන භහරයාවරු ඉන්නවා දකිනෙක තමයි. මෙලෝකි ස්ත්‍රියකට දරාගන්නම බැරි වේදනාව. තවත් විදිීකංකි වෝත් තමන්ගේ සැමියට තවත් කාන්තාවන් ඉන්නවා කියනෙ එක දැනගන්න එක තමයි, මෙලෝකෙ කාන්තාවකට දරාගන්නම බැරි වේදනාව. ඉතිං ඒවිලාව රජුමේ කතා වහලා රජු මෙහිෙම හිතෙනවා. කවදරි දවසක මගේදුව සරණපාවල දෙන්නේ, මගේ දුවවම පමණක් සරණ පතාගෙනඉන්න පුරුෂයකුට පමණයි. ති එහෙම කියලා පරජඒක හිති අධිෂ්ඨාන කරගෙන ඉන්න කාල තමයි තමන්ගේ මිත්‍රයාාවවෙච්ච සුරුචිරයිතුමාගේින් පණිවිඩියයක් කාවි. ති බ්‍ර්මදත්තර යිතුමා එවෙනකොට තමන්ගේ මතියා අත් තමන්ගේ මිත්‍රියයාට මතක්කර ලැයව්වා නම සුරුචිරයිතුමා ්‍රක්්මදත්තර අයිතුමාගේ යෝජනාවට ටිකගනේ. ගොදු සුරුචිරයිතුමාගේ අදහස තමයි, තමන්ගේ පුතාට, ස්ත්‍රීන් දහසේ දාහක්ක එක් ග්‍රමහේසිිකාවක් සරණ පාාවල දෙන්න නමුත් මෙතන මෙිහෙම දෙක් වුණා. අර සුරුචි රජුතුමාගෙන් ගියපු පනිිවිඩකරුවෝ බරණැස් නගරි හිටපු සුමේදාව දැක්කා ඇගේ තිබෙන රූසපු ඇගේ තිබෙන වර්ණය ඇගේ තිබෙන ලස්සන මෝවන් දැකල වසගවුණ. ඉතින්ගේ පනිිවිඩ කරෝ ඒ ඇවිල සුරච්චි කුමාරයටට කිව්වා ඒ සුරරිච්චි කුමාරයයි කතා වහලා සවන සංසාර්ගෙන් කැමැත්තැක් ඇතිකරගත්තා තු ගේ ಂට හිಿල්್ ಮರ ක්್ රಣ කියලා ති ඒකින් ಸරචර තුමාගේෙන් අසර ලබාගෙන සමේදාව විවා කරගත්තා. ುදුසು කාලೆ වයින් පසිද ර ජා ිෂක ලබල දෙන්නම වරුදු දහදාහ කෙකටවාසේ කලා රජ තත් ස්තන ಸුරු කරනේ. වරදු දහදා ಕෙකට වාසේ කළ කාල දීර් ಶ්ಕ ති න කාලයා ති මේ වරුදු දදහට පස්සේ ඕන්ට ළමයිනේ. ಸ යිතුමාට යිනේ නග්‍රවේසිු ඉඳගෙන නොෙක්න තා ගන්න ගත්තමේකට. එයි අපේ රයිතුමයික්කම ස්ත්‍රයක් නිසාම ජීවිතයගෙ වන්නේ. හජුර තවත් කොයිතරම් ස්ත්‍රීෙන් සරණපාවා ගන්න පුළුවන්ද එයි එහෙම නොකරන්නේ අනාදී වශයෙන් රජු පිළිබඳ විධ කතා ඇති වෙන ගත්තා තිං ඒ වෙලාවෙදී රජුතුමා ඔන්ට පිළිතුරු දෙන්නේ මගේ පරම්පරාව නෙවෙයි මගේ ජීවිතිය මෙතරී නතර වුණත් මංමගේ බිරිදට වෙච්චි පොරුන්දුව කඩ කරන්න කියලා. ති මිනිමේ කතාාව හගෙන හිටිය සුමේදා සුමේදා කල්පනා කරනවා තමන්ගේ ස්වාමියම් මොනතරම් සත්‍යවාදීද කියලා අනිතික මොනතරම් අවංකද කියලා තිගේේ වෙලාවිදී සුමේදා කල්පනා කරනවා මෙවන් උතුම් ගුණංග තියෙන මෙවන් රජගෙනෙකුගේ රාජ පරම්පරාව අනි වාරමඉදිරයටට පවත්වන්න ඕන කියලා සුමේදාම රාජකන්ඥාවියන්ගෙන් දාහකුයි අමාත්‍ය කන්ඥාවියන්ගෙන් දාහකුයි සිටු කඥ්්‍යාවියන්ගෙන් දාහකොයි නාටකංගනාවියන්ගෙන් දාහකොයි කියන ස්ත්‍රීන් හාරදාහක් රජුරසරණ පාවලදන්නේ. ඒ හාරදාහ තෙක්කත් අවුරුදු හතල ස්දාහක් කෙටියා ඒත් දරු පලනේ එච්චර කාලයක්ෙන්දලා ඒ හාර දහටත් ළමයිනේ. දිදබසර යිතුමා ඒ ස්ත්‍රීන්ට කියනවන්නු මල කැමති කැමැති පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න කියලා. දරුවෙක් ලැබෙන කියලා. ද ඕු විද රෘත්ත රැකරැක හිෙම පාර්ථනාත් කළා නමුත් දරුවලැබුණි නේ තිුේ කාලෙදී සුමේදා දේවිය කල්ගනා කරනවා මමවත්පත් අඩුමතරමී එහෙම සීල්ියක් රැකළ ප්‍රාර්ථනාවක් කරන්න ඕන කියලා ඒ අට සේ සමාදැංගුණා ඇබොහොම නෝනැත්තිය නොෝනැත්ති කාරණාවල් දන්නවා ඇදි අනි තිස්තිරි නරවගේ ෘත්ත සමාදං වෙනකොට සුමේදා අට සේ සමාධංුණනා. අටසිීලිය හඳුන්වන්නේ පටි ජාගර උපෝසතේ කියලා මොකද මේ පටිජාගර පෝසතේ කියන්නේ සාමාන්‍යෙන් පින්නොත්තුනි සිල්ගන්නේ පැයි විසිහත්තරකට උදේ ඉරමුද ඉර උදාාවඋනාම සමාදැන් වෙනවා ආයිමත් ඊළඟ පහුවදා ඒ කාලේනකම්ම එකක්ක දිගට මාරක්‍ෂා කරනවා එකට තමයි මේ අට සිල්ගන්නවා කියන්නේ එකට ගෙන පූර්ණ උපෝසතේ කියලා එක පූර්ණ උපෝසතය ඒ වගේ දවස් හයා අටවක දවසට කලින් දවසයි අටවක දවසයි, අටවක දවසට පසු දවසයි. පොරපසලොසක් පොහොය දවස්ත කලින් දවසයි. පොරපසලොස්සක් පොහොය දවසයි පොරපසලොසක් පොහොයට පසු දවසයි කියන. මෙන්න මේ කාරණා ප්‍රමාණය තමයි පටිජාගර උපෝසතිය කියල කියන්නේ. ඒක පිහතුන තාම් උසස් දියුණුමටමි සිල්රැකීම දැ ඊටත් වඩා උසස් ලෙස සිල්රැකින ක්‍රමයක් තියෙනවා එකට කියෙනවා පාටිහාරය පක්ෂයේ සීලේ කියලා පාටිහාරය පක්ෂයේ සීලේ කියල කියන්නේ භික්‍ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන පොහොයට අටසිල් සමාදන් වෙනවා ගිහි ඇත්තු උන්වහන්සේලා වස් පවාරණ වෙන පොහොයට තමුණු සිල් පවාරණය වෙනවා ආං එකට කියනවා ප්‍රාතිහාරය පක්ෂයේ සීලේ කියලා එක තාම දියුණු මට්ටමි සිිල් රැකීමා. එ සීලේ රකිනව කියන එක මොනතර මුසස්ද කියන්නේ. පිතුනි එහෙම සිල් රැකලා කරන ප්‍රාර්ථනාවල් පවා පින්වතුනි ටුකරගන්න පුළුව. හැබැයි හරියටම සිල් රැකින්න ඕන. එතකොට කල්පනා කරලා බලන්න පිංහතුනි දැන්. සීලේ රැකීමී මීතරම් දියුණු ක්‍රමවේදයක් තියෙන වනම්. එතකොට හිතන්නකෝ අද කාලේ අපේ පින්වතුන් සිිල්ගන්න ක්‍රමේ. මිනතුරරි දෙවලෝව මේ මහේෂාක්‍ය පුුණ්්‍යවන්තෙ දෙවිවරු බවට පත්වෙලා තියෙන්නේ පිරිස මනුෂ්‍යලෝකෙ අඩුම මාසෙකට දවත් සයක් සිල්රැ කළා. මාසිකට දවත් සයක් සිරටෑ කලාා. මොද දිවිලෝකවලක් දිවිය සැපවිින්දිින දෙවිවරු ඉන්නවා. තිවිය සැපේෙන් පිරිහිච්ච දවරු ඉන්නවා. අපිේ මනුෂලෝකෙ වගේ තමයි. මනුෂලෝකෙ බොහෝ සැපවිින්දින මිනිස්සු ඉන්නවා. බොෝස් දුකසේ ජීවිතයගත ගත කරන මිනිසුත් ඉන්නවා ඉතින් දෙවලොවත් එහෙමයි අධ්ධික සැපවදන දෙවුරු ඉන්නවා එවගේම තමයි දිවිය සම්පත් පිරිහිච්ච දෙවරු තින්නවා එක රුක්ෂදිවිය ිතියා මේ රුක්ෂ දෙවයට කවදාවත් මේ උසස් දිවි ආහාරයක් ලැබිලනේ ඉතින් දවසක්කොහොම ඉන්නකොට එක මහේෂාක දෙවි කෙනෙ මේ දෙවට උසස් දිවි ආහාරයක් ගෙනනල දුන්න දෙවිය මේක අනුභව කරන්න හදනකොටම එක හාමුදුරු නම පින්ඩපාතිය වඩිනවා. දෙවිය කල්පනා කරා. මම කලින් ජීවිතවලත් හරියට දන්දූනෙ නැතිනිසා තමයි අද දෙවියෙක් වෙලත් මට මිහෙම දුප්ප ජීවිතයක් ගත කරන්න වනේ. එනම් මේ ජීවිතෙත් මම හරියට දන්දෙෙනෙ නැත්තං මට මතු ජීවිතවලත් මීටත් වඩාාව දුක්කිත ජීවිත ලැබේ කියලා අර අතටගත්තෝ පලවෙනිීම වටි නාහාරය, අර පිඩ පාතේ වඩින හාමුදුරුවන්ට පූජ කරා. තිය සඳහන් කල තියෙනවා ඒ දෙවිය හාමුදුරුවන්ට ධානටෙක පූජ කරල නැවතත් විමානයටෙනකොට කරපු දානමය පින දිට්ටදම්ම වේදිනය වශයම විපාකදීලා එකැන්නේ. දෙවයා විමානටෙනකොට මුළු විමානෙම මහේෂාක දිවිය බවනක් වගේ සියලු දිව සැම්පත්වලින් පිරිලා. ඇති එකොට එහෙම දිීවිය ලෝකවල දෙවරු තිඉන්නවා තකොට ඒ ත්යට පත්තයන්න ප්‍රධානතම හේතුව තමයි සීය. මොද සීලයෙන් තමයි පින්වතුනි උපදින තැන තීරණය කරන්න. යම්කිසි කෙනෙක් හරියට සිල්ගන්න ක්‍රමය අනුව. ඒ සීලයේ උසස් භාවනුව මතු ජීවිතයේ උපදින තැන එකනාග වෙනස් කරගන්න පොළවා. ඉතාම් උසස් තැනක උපදින්න පොළවා. ඉතින් එතකොට හිතන්නකෝ සිල්රැකීම මේ තරම්ම දියුණු ක්‍රමියයකට තියෙනවනං. අදකාලෙ පින්වතුනි යම්කිසි පිරිසක් මේ සිල්ගන්න කොච්චර කාලයක්ද උදේට සමාදැන් වෙලා හවසට පවාරණය වෙනවා. අද කාලෙ වෙන ඔය ක්‍රමයන පිංවතුනී අපේ පිහතුන් හිතන්න මං කලින් මතක් කරා සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්න කියලා දැන් හිතල බලන්න පිවතුනී. උදේයින්දල්ල හවස සිල් සමාදැන් වෙනවා. හවසට පවාර්ණී වෙනවා. ඕකට අපේ ධර්මය කියන්නේෙ පිංවතුන ආර්ධ උපසතතිී කියලා. හැබයි ධර්මහිම සඳහන් කරාට අපගේ භාගතුන් වහන්සේ කිසිම තැනක අර්ධෝපෝසතය වර්ණනා කරලනේ අපි ධර්මි කිසිම තැන අර්දෝපෝසතය වර්ණනා කරලනේ භාගතුන් වහන්සේ අර්ධෝපෝසතයක් පනවලත්නේ ඒක හේතුව තමයි පිගිතුි අපේ ධර්මී නොයික් තැංවල තියෙනවා මේ අර්ධෝපෝසතය සමාධංවෙල්ලා මරණයට පත්පෙච් අය කොයි වගේ ජීවිතද ලැබුවේ කියලා ොයිවිද්‍යකටද එ තමන්ගේ ආනිසන්සේ තමන්ට විපාක දුන්න කියලා කොදාහරණයක් කියනවනං කෝට විිනිච්චි පේතවත්තුයි කියලා තියෙනවා ඒෙත් මේ කාරණාව සඳහන් කරනවා පිගතුර මේ අර්දෝපෝසතයක් රකිෙන කෙනෙක් මරණයට පත්වෙලා ඊළඟ ජීවිතය ඉපදින්නේ සිිල් රැකපොකාලේ දිවිය භාවයක් සිිල් පවාරණය වෙච්ච කාලේ ප්‍රේතභාවයක් ලෙස එතකොට ඒකනම් මරණට පත්වෙල එල්ඟ ජීවිත ඉ පපදින කොට උදේන්දල හවස්වෙන්නකා දිවිය භාවයක් හවස ඉඳලා ආයමත් පහුවදා උදා උදේවෙනකං ප්‍රීත භවයක්. ය ඕක තමයි මේ අරදෝපෝසතිය ආනිසන්සය. එන භාගතුන් වහන්සේ අරදෝ පෝසතයක් වර්ණනා කරලනේ. භාගයතුන් වහන්සේ පූර්ණෝ පෝසත සීලෑ වරණනා කරී. ැ අපේ ධර්මය වනත් ඔය අරදෝ පෝසත සීලිය සමාදැන් වෙලා තියෙන්නේ දැනු සිටු ගෙදරක ඒ ගෙදරේ වැඩකරන දාසියෝ වැඩපලවට උද්දේම පිටත් පෙනවා. සිටතුමා උදේ අවදිවෙලා ගේ පිරිසටකඉන්නවා අදාපි සිල්ගමු කියල යෝජනා කරල සිල්ගන්නවා දැ මේ සිල්ගන්න එකට අනිවාරයෙම පෝයේ දවසක් විය යුත්තු මයි කියල පිහතුට නියමයක් නේ කැමති දවසක සිල්ගන්න පුළුව අපේ පින්හොතුන්ට එතිං දැන් සිටතුමා තීරණය කරනවා අදාපි සිල්ගම කියලා තොර ගේ පිරිස ඔක්කෝම සිිල්ගන්නවා හැබැයි දාසයෝ තමතමාන්ගේ කටියයුතු අහවර කරල නිවසටෙනවා නදන අනුභ කරන කොට ොහෝ පරිසක්කින්නවා අධිහිම් පිටිම්මයි. කවුරුව තනුභව කරන්නේ නෑ තර හොයලබන්නවයි පිරිස කන්නි නැත්ති කියලා එතකොට තමයි දැනගන්නන්නේ ගෙජරොක් කෝමල සිිල් සමමාදාංගලා කියලා එතකොටේ හවසාපුමි මනුසයා ගේ පිරිසගින් හනවා සිටානන්නේි මටත් බැරිදි සිල්ගන්න කියලා ඇයි උදේ දන්නඇතුනිේ වැඩටකි ඉතිං ඒවෙලාවේ පොළුවන් කියලා හවස සිල් සමාධජන්ගෙනවා. හෝදවදේ පවාරණය වෙනවා. ඔන්න ඔහොම තමයි අපේ ශාසනී මේ අර්දෝතති සිද් වෙලා ති නැත්තැං භාගතුන්හසේ අර්දෝපසතතිය වර්ණනා කරලන. එක පනවලත්නේ. තින් මං පෞගිදවසකති ඒකාරණාව මතක් කලා බුදුරජන් වහන්සේ අර්දෝපෝසතිය වරණ කර නැහැකිනකට හොඳොම උදාහරණය මයි විකාලබෝජනා සිික්‍ෂාපදිය. පිඟතුි විකාලබෝජනා සිික්ෂාපදිය සමාදංවෙෙන උදේ වුනාට ක ක්‍රියාත්මක වෙන්නේ ඉර මුදුගුණයින් පස්සෙෙන. එතකොට ඉර මුදු වුණයිෙන් පස්සෙදී මේ සීලය සමාදැන් වෙනවා සිල් පවාරණී වෙනකා. අපිතුම හවස කියලලා තොය අතර කාලේ මොුවත් අනුභව කරන්නේන්නේ හොඳට සිිල් පදටික රක්කිදවා. හැබේ හවස පවාරණී වෙනවා පවාරණය වෙලා ගෙදර ගිහිල්ලා ආයිරයට කනවා කද දැ පවාරණය උනෙන් පස්සිදරයටට කණක බාධාවක් නෑ ඉන්සර ඇට ආහරනු බව කරනවා. එතකොට පිංහතුන දැන් ඔය සිල් ගන්න දවසනි හොම වෙන්නේ දවල්ට ආහාරාරගෙන ආයිමත් රෑට ගෙදරගිහිල්ල ආහාරනුභව කරනවා කෙන සිල් පවාරණුවට පස්සේ. අපි පිවතුන් හිතන්න වෙනදත් අපේ පින්වතුන් ගොමොත් දවස ගත කරන්නේ. දවල්ට ආහාරගන්නම ආයමත් ඊළඟට ආහාරගන්නේ රෑට. එතකොට පංහතුනී අපේ පින්වතුන් සාමාන්‍ය ගත කරන දවසිත් ආහාර පන්න ගන්නේ ොහොම නං. තන්නක පිංවොතුන සිල්ගන්න දවසත් ඕකෝ මොහොම වෙනවන සිල්ගන්න දවස වගේමම අනිත් දවසලත් එෙහිමෙහිෙම වෙනවන එතකොට අපි පංවතු ල්පනා කර බලන්න කකෝ සිල්ගත්තති නැති දවසලත් විකාා ෝජනා ශික්ෂාපදොවයි විදිත ර කිද වන දිංමංඒකයි උදාහරණගේ ඕක පෙන්නලදුන්නේ එරං ඒගෙන් තේරුම් කරගන්න භාග්‍යතුන් වහන්සේ කිසි වෙලාවක අපිට හානියක් වෙන විදිහට මේව පනවලන භාගවතුන් වහන්සේ අනවබෝධයෙන් මේ එකක්වත් දේශනා කරලනේ, අවබෝධ කරගෙනමයි මේ ධර්මේ දේශනා කරේ කෙළක් කියලම තියෙනවා. අභිඤ්ඥායන් කියල භාගතුනාන්සේ දේශනා කරලම තියෙනවා. මහනනි මම අවබෝධ කරගෙනමයි ධර්මය දේශනා කරන්නේ. අවබෝධ නොකරගෙන නෙවෙේ. හේතු ඇතුවම තමයි ධර්මේ දේශනා කරන හේතු නැතුව නෙවෙේ. කියල භාගතුනාාන්සේ දේශනා කරල තියෙනවා. තෙම නම් භාගතු වහන්සේ ගනු සාසනාවට අනුව. පිපත්දින ශ්‍රාවකය හැටේට අපි එරගේ කාරණාවන් නිවැරදිවපිය අවබෝධ කරගන්න ඕන. ඉතිේ නිසා අර්දූ පෝසතය කියල කියන්නේ භාගතුන් වහන්සේ අපට පනුවපුූ සිිල්ත්‍රමයක් නවී. එක හම්බිං වෙන දෙයක්ගේඒ අර්දූ පෝසත සිිල් සමාධනය භාගතු න සිදේශනා කරලා තින ූර්ණෝ පෝසතිය ර්ණ පෝසතය කියැ ර උදා උනාාවම සිිල් සමාදැන් වෙනවා ආයිමත් පහෝදා උදේ වෙනකම්ම සිල් සමා දැංවෙලා ඉන්නවා සීලේ ගැන ම නිහි කරකට. මන්ගේ අති ිල්පද කෙඩේදක කිය කිය බලබල තාම් ඕනෑ කමින් සිල්ලාරක්ෂා කරනවන එකහි තාම දියුණු මට්ටමක් කියල කියන්න පුළවා. ඉතින් නැන් විශාකා මහෝපාසිකාව අටසිල් සමාදං වුණ කොච්චර කාලයක්ද පටිජාගර උපෝසොතය ගෙන ක්‍රමියයට මාසකට දවත් සයා ඒම සමාදන් වෙලා ඇය ප්‍රාර්ථනාවක් කරනවා පිරිමිදරුවක් ලැබෙන කියලා ඔන්න ඒ කතාව ශක්ක්‍ර දෙවියෝ හනවා ශක්‍ර දෙවියෝ ඇලඟට ඇවිල්ලා. ඇයට උප දෙසක් දෙනවා. තිල වරයක් දෙන්නන් කියනවා. ඉතිං රජු ශක්‍ර දෙවියෝ තෞතිසා දෙව්ලෝ ටැවිල්ල බලනවා කෞද චුතවන්න ආසන්නවෙ ඉන්න පුුණ්්‍යවන්ත දෙවිය කවුද කියල බලනවා. චුත්තවෙන් ආසවෙන් ආසන්නවෙ ඉන්න පුුණ්්‍යවන්ත දෙවිය කෞුද කියල බලවා. තිං එහෙම බන්නකොට නෙක්තරා දෙවියෙක් ඉන්නවා ආවෂිවර වෙලා චුතවෙන්න ළඟයි. හැබැයි ඒ දෙවයා මරණයට පත් වෙලා යන්න ඉන්නේ තෞතුසා දිවිි ලෝකට වඩා ඉහෙල දීවේ තලයෙකට. එතකොට පිංහතුනී. ඒ වෙලාවෙදී ශකර දෙවියෝ මේ දිවිය පුත්තරය තමයි දකින්නේ. ඔය දිවිය පුත්තර දෙව්ලව පදුුණී මනුෂ්‍ය ලෝකයේදී තමන්ගේ තාත්තත්ෙක් එකතු වෙලා කරපු පින්කමක් නිසා. මොකත්්දේ පිින්කම දවසක් මේ තාත්තයි පොතයි දෙන්න ගොවිතැන් කටයුතු කරන්න ගොයිපලට යනකොට අතර මග එක්තරා පසේ බුදුරජන් වහන්සේ නමක් මොන ගැවුණනා. තිගේඒ පසේ බුදුරජන් වහන්සේට වසාරාධනා කරලා දෙන්නම් එකතු වෙලා ඉඹුල් ලීයෙන් අත්තිවාරම හදලා බට ලීියෙන් කොටිය හදලා ඉළඟට ඇඳක් තබලා ඇඳ ඇතිරිල්ලක් කෙලලා ඉළඟට පොටුවක් තබලා ඉළඟට ඒ කොටියට හෙවන පිණිස තල්ගහක්කිටවල එවගේම පන්සල වටේටම ඉනි වැටක්කිටවලා එකකුටිය වටේට ඉනි වැටක්හිටවලා කුටිය ආරක්ෂාවට ඉළඟට උන්වහන්සේට නොයෙක් නොෙක් ආහාර පානයංගෙන් ප්‍රනීත ප්‍රනීත බෝජනයන්ගෙන් එතුම් මාසෙම සත්කාර කරන්න මේ පිරිස බාරගත්තා තිං හදපු කුටිය පසේ බුදුරජන් වහන්සට පෝජ කරලා තුම් මාසයක්ම නොයෙක් නොයික් හාරපානයන්ගෙන් උන්වහන්සේට සංග්‍රහ කලා ඉති මේ වස්තුම්මාසේ නිමාවෙලා අවසංගුනාම මේ පියපුතු දෙපල ඉතිනින් ඒ පොන්න කරමි අවසංකලේන තවත් එක දිකටම පසේ බුදුරජන් වහන්සේලා හත්තට නමකටම ඔය විදිර උපස්ථාන කර වස්තුම්මාසවල. ඉති නැම්මිනි මේ පියපුතු දෙපල ඒපින් කරගෙන තමයි මැරිලා දෙවලෝ ඉපදුනිී සඳහන් කල තිේ දෙන්නම නලකාර පියපපුතු දෙපල කියරතම ප්‍රසිද්ද. ේ පුොතාගගේ ්ෂි රවෙලා තමයි චුතවෙ සන්න නිනීමේ කාල වෙන කොට. තිං එදා ශක්කර දෙවී ඇවිල්ල මේේ දිවී පුත්‍රයගේ ලඟට යෝජනා විදිිරි පත් කරනවා ැමති දහනුව සුමේදාවගේ කුසේ දරුවෙක් වෙලා උපදිින්න තිහෙ වෙලාවිී. දිවේ පුත්‍රයක් කැමතිනේ මොකද පින්හොතුනේ දෙවිවරු මනුශ්ලෝකට ප්‍රියනේ මනුශ්‍යලෝක දෙවරු දකින්නේ අසුචිවලක් වගේ. උදාහරණය කියලලා තියනවන එක්තරා මනුස්සේ කසුජි වලකට පැටිනවා. අසුජි වලෙන් රජු මේ මනුස්්‍යව ගොඩ අරගෙන පෝදල මුළු ඇගේම කිරිමැටිගානවා. කිරිමැටි ගාල හෝදනවා. ආයිමත් කිරරිමටිගාලා ආයිමත් හෝදනවා. ඔයි විදිහට වාර ගණනාවක් හොම හෝදලා. ඉළඟට නොයෙක් සුවඳවාර්ගාරගෙන ඒවත් ගාලා හෝදල. හොඳ වස්තරයක් කන්දවල හොඳ ආසනයක වාඩි කරවනවා. ඉදිං රජු මේ මනුස්්‍යයක ළඟටගිහිල් ලහනවා එකසැරයකුත් වැටිලා පොරුද්ධතියන නිසා ඇති දනවර අසුති වලට බහින්න තිංගේඒ මනුස කැමැති නෑනි අන්නේ වගේ තමයි මනුශවලෝකෙ පින්කරලා දෙව්ලොව ඉපතිච්ච දෙවිවරු මේ මනුශවලෝකයේ දිහා දකින්නේ ඒක නොවේ පින්හතුනි ධර්මී ගොඩක් තැන්වල බලන්න අපිතු දැන් අනේට සිටුතුමා බුදුරජන් වහන්සගේ ළඟට ග්‍යාම කියන්නේ බාගතුහස ළංඟට අනේපට සිරුතුමා පැමිල්ලා භාගතුනහසට වන්දනා කරලා එකත් පසක හිද ගත්තා. ඒ මතක් නිසි දදිසු කියලා කියලා තියන්නේ. ේ බලන්නකො පිංහතුනියෝඔය මහාමංගල සූත්‍රය වගේ තැංවල බුදුරජාන් මහන්සගේ ළඟට එක් තරා දෙවි කෙනෙක් කියෙන්නේ බනක්කාහන්න තිං ඒ ආපු දෙවයා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා සඳහංකල තියෙනෙ ඒක මත්තං තිත්තති එකත් පස්සෙක හිටගත්ත කියලා සඳහංකල තියනි එකත් පසෙක හිඳ හිටගත්ත කියලා එතකොට දෙවිවරු ඉඳගෙන බණහනිනේ හිටගෙනම තමයි බනහන්නේ. ග හේතුව තමයි හිතන්කො පිනතුනි තමන් බොහෝම අකමැති තැනකට තමන්ට අත්‍යවශම කාරණාවක් නිසා යන්න වෙනවා. ඉතින් හැබැයි එහෙම ගියාම තමන් හැමති සේම බලබලෙන්නේ තමන්ට මීතනි කවද කොයි විලාවී මිදන වේද කියනි. ඉතින් අන්නේ වගේ තමයි දෙවිවරුත් මනුස්සලෝකෙට බණහන්නාවම එ දෙෙවුරු කල්පනා කරන්නේ ඔොයි වෙලාවෙද මේ බණටි කහලිවරලා මෙතනින් ඉක්මනට යන්නේ කියලා. තිං උන්නය කාරණාවත් බොහොම විශේෂයි. ති මේ දෙවියරු මනුෂ්ලෝකය පිළිකුල් කරන හේතුව පැහදිලි කරගන්න. තින් දැන් ශක්‍ර දෙවියෝ තමයි යෝජනා විදිරි පත් කරන්නේ නම ශක්ක්‍ර දෙදවියන්ගේ ඉල්ලි හමුවේ මේ දිවී පුතරයට අදහස බැහැරක් නොකරන්න බැරි වෙනවා තින් ඒ වෙලා වෙදී තිං ඒවෙලා වෙදී ශක්ක්‍ර දෙවියෝ මේ දිවී පුත්‍රයට පොරොන්දුවක් වෙනවා නුඹ මනුශ්‍යලෝකයේ ඉපදුනාම මම නොඹට සුදුසුකාලය වෙනකොට දිවලෝකයේ විඳිනතියන සැපසම්පට්ටික මනුෂ්‍යලෝකයේ විඳින්න හදල දෙන්නන් කියලා. තිගේ පොරුන්දුව පිට දිවිපුත්‍රයා සුමේදාවගකුසේ උපදිනවා. ඉපදිලා මහා පනාද නමින් රාජ්‍යත් කරනවා. ඒ රාජාභිෂයක ලබන දවසේ කුමාරයා වෙනුවෙන් මාලිගාවක් හදන තීරණය කරනවා. ඒ මාලිගාව, හදනව කියල දැනගත්තු ගමන් ශකදීවේ විශ්ම කරම දිව පුත්‍රේ වලා එතන මහාපනාද රජුනමින් යොදුන් විසිපහක් කුස යොදුන් නමයත් දිග යොටු යොදුන් අටක් පලල මාලිගාවක් වගේ විශේෂ පාසලක් හදනවා. විශේෂ මාලිගාවක් හදනවා රත්ථනමය ප්‍රාසාදිය සඳහංකලතිී රථනමේ ප්‍රාසාදයක්. එරි මෙන්නෙමේ ප්‍රාසාදයේ මහාපනාද රජතුමා රාජ්‍ය කරලා මරණයට පත් වෙලා අයිමත් නැවත දෙව්ලොව ඉපදිනවා. එම දෙව්ලොව ඉපදිලා පේ භාගතුන් වහන්සේගේ කාලෙ. නැවතත් මනුෂලෝකට එනවා බද්ධිය කියන නගරේ බද්ධිය කියෙන සිටතුමාට දාව බද්ධජී නමින් සිටිපුත්තරෙක් වෙලා. පිකතුර මේ කුමාරයට කහවනු අසෝකෝටියක ධනයක් ලැබුණ. ඉවිතරක් නෙවෙයි ඉරුතු තුොනට ගැලපෙන අප බෝසතන් වහන්සේට ප්‍රම්්ම සුරම්ම සුභකරල් ලැබන වගේ ඉරතුත්තුොනට ගැලපෙන මහ. මාල්ලිගා තුනක් ලැබෙනවා. එක මාල්ලිගාවක වාසය කරන්නේ මාසාහතරයි ඒ මාලිගාවෙන් අනිත් මාල්ලිගාවට යනවා හැබ විශේෂත්ති්‍යයක් තිෙනවා. ඒ මාලිගාවට යනකොට යන්න විශේෂ පෙරහැරකි.ඒ පෙරහැර කොච්චර විශේෂද කියන්නේ මුළලු නගර වැසියෝේනවායි දාට පෙරහර බලන්න. තින් ඒ පෙරහැර පාමාණ්‍යින් සව මාසකට වරක්. සිදුවෙන කාරනාව නම තික දවසක් සිටතුමා යන්න තීරණය කරාම ගමේ කවරුවත් ඇැවිලි හිතියනේ තමන්ගේ පිරිස විතරයි තර හොයල බන්නවා කෝමේ මිනිසු කියලා තික ඒවෙලාවෙදී දැනගන්න ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ ජාති කියන වනයට වැඩම කරලා ධරම දේශනාවක් කරනවා ඒසත් ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න පිරිසගිහිල්ලා ඉතින් සිටු කුමාරයක් තීරණය කරනවා එදන් අපිත්‍යම බනහන්න සිදැ බද්ධජී සිටුපපුත්තරයා බනාහන් යන්න කොහොමද ගිහි වස්තරඇන්දගෙන ආබරණ පැළදගෙන සිටුවරේක් වගේ තමයි බණහන යන්නේ අන්න එහෙම ගියපුූ පිනුතුනී බද්ධජී සිටතුමා ඒ දේශනාව අවසාන වෙනකොටම සව්පිලි සිබියාවට පත්වොතු මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා දැන් රහත්තුනාට තාම ගිහිව පස්සේ සිටතුමාගේ අවසර අරගෙන පුතාව පැවිදි කරවනවා දී තෙරුන් වහන්සේ නමම් ප්‍රට වෙනවා. බදජී මහරහතන් වහන්සේ දවස් කිහිපයක්ගේ ගත කරලා නැවත තනික්්ගමට වැඩම කරන්න. කෝටි කියන ග්‍රාමී ගංගානම් ගඟා අසලට වැඩම කරනවා. එවෙනකොට නගරවේශය එකතු වට නැවක්හදලා ති ගෙවෙලා විදිී බුද්ධ පලෝන්ක මහා සංගරාත්ය වඩින්න ඒ නැවට නැංගම භාග්‍යතුන් වහසේ බද්දජී තෙරුන් වහන්සකින් හනවා බද්ධජී. නොඹ මහා පනාද රජුකාලේදී සැපවිඳපු මාලිගවදැ කොහිෙත තියෙන්නේ කියලා. තුර දජි මහරතන් වහසේ කියන මනිිම ගම් පතුලි කිව්වා. ති ගම් පතුලි කිව්වා. තේවිලා වටිහිටකු භික්‍ෂූන් වහන්සේලා බදජි මහරත අහසර චෝදනා කරනොම හරිර බුදු හාමුර හනු ප්‍රශ්න වලට රහතන් වහන්සේ වගේ නමත්තම පිළිතුර දිනි කියලා ඉට ඒවෙලා භාගතු වහසේ බදජි හරහත අහැසර කියනවා මහන සබ්‍රක්්ම චාරීන් මහන්සේලගේ සැකදුරු කරන්නත් එක. ලි ඩට ෝො පෙන්න්න කියලා. ති ඒ වෙලා විදිී ඒ මාලිගව බදජ ම හරතන් හස ැගිලි වලින් අල්ලගෙන ඩ රෝොල පෙන්න්නනවා යුතුන් විසිිපහ කුසට. ති සදහන් කරලා තියනවා පින්ංහොතුනී ඒ මාලිගාව උඩට ඔසවනකොට ඇතුළි හිටපු මාලු කකුලුව ගෙන්බ දැග ලන්න ගත් ලු ති ඒ ලා භාගිතු හසේ බදජී මහරාතන් සැට කියනවා බදජී නොම්ඹගේ කලින් ඥාතතින්ට වෙෙහස එනිසාව මාලිගාව අත්හරන්න කියලා. ති ඒවෙලා වේ. භාගතුන් හසම ඥාති කියලා පෙන්නුවේ අර මාලුන්ට මහාපනාද රජුනමින් බදජි මහරාතන් වහන්සේ ඒ රාජ්‍ය කරනකොට මේ මාලිගාවේ සැපවිදදිනකොට ආංගේ සැපියට ඉරිෂයා කරපු ඥාති තමයි අද මේ මාලිකාවේ මාලු කළුෝ ගෙම්බ වෙ ලායිඉපදිලා තිද ඒකත් බොහොම් විශේෂ කාරණනාව. ඉති ාගතු හන්සගේ අසරේ නැවතත්තේ මාලිකා අත්හරනවා ගම් පතුරට මෙයනවා. ඒවෙලායි භාගතුන් වහන්සේ ඒවිලා පිහතුනිමි මාලිගාව අතැරියම ගම් පතුරට ගියා තාමත් ඒ මාල්ලිගාව මේ මහපොළුවේ තියෙනවා මොකොට තියෙන්නේ පිහතුන ඒ මාලිගාව ඇත්තටම පහල ඕනේ අර තාත්තෑ පුතයි දෙන්නම කරපු පිනටන. නමුත් තාම ඒ මාල්ලිගාවේ සැපවින්දි පුතා විතරයි න තාත තාමත් තෞතිසා දිවිලෝක සැපවිදිෙනවා ඒතාත් ආයමත් මනුෂ්‍යලෝකෙටෙන්නේ අනාගතය පහළ වෙන මෛත්‍රීිය භාගතුන් වහන්සේගේ බුද්ධ සාසනී සංක නමින් සක්කවිත රජ වෙලා අපි පින්ගුතුන් අහල්ල තියෙන චක්කවත් සීනා සෝූත්‍රයෙම කියන්නෙම ඔය සංකනම සක්විත රජ කෙනෙක් ගැනෙන ආංගේ සක්කත රජ්ජුරු ඒ රජුට සැපවිදින තියෙන මාලිගාව තමයි මේ යුදුවන් විසි පහක්කෝස මෙ මාලිගාව සදහන් කලා තියෙන පින්ගතුනි එදාට රජුට ඒ මාලිගාව පහළ වෙන්නේ වෙන මුකූද නිසාන්නෙ වෙයි අරතාත්තයි පුතයි දෙන්න එකතු වෙලා පසේ බුදුරජාණන් වහන්සේට බටවලින් කොටියක්හදල පෝජාකිරීම පිණ නිසා කොටියක් කදල පෝජාකිරීම පිනනිසා තමයි මේ තරම් රත්ථනමේ ප්‍රාසාධයක් පහළ වෙන්නේ. එවගේම තමයි ඇඳ පූජාකරකු පිනනිසා අසූ හාර්දාහක් යහන් පහලවෙෙනවා රජෝජිවේ. ඊළඟට එක ඇඩ ඇතිරයක් පූජකරපුු පින නිසා. ආස්තරන ලැබෙනවා. එවගේම තමයි බැලමිහිවරකම් කොට ධානය පිසපු නිසා. බැලමිහිවරකම් කරලා උපයාගතු ධනය වියදං කරලමේ දාානය සකස් කරලා පෝජකරපු නිසා දිවිය භෝජනය වගේ ආහාරපාන ලැබෙනවලු. රජුට දිවිය භෝජනය වගේ ආහාරපාන ලැබෙනවලු.ඒවගේම තමයි. වෙසි සලු හතක් පූජාකරපු පින නිසා ඉතිං ඒ පින නිසා පිහතුන සත්ෘුවන් පහළ වෙනමලු සත්තරුවන් පහල වෙනවලු ඉළඟට අර කොටියේ ආරක්ෂාවට වටේට ඉනිවැටක් හදල පූජාකරපු පින නිසා සඳහන් කල තියෙන පිංහතුන කේතුමති රාජධානය වටේට සප්ත රතනයන්ගින් යුක්ත ප්‍රාකාර හතක් පහල වෙනවා කියලා වගේම තමයි එක පොටුවක් පූජාකරපු පින නිසා ස්වර්ණමය සිංහාසන අසු හාර්දාහක් රජුවෙනුවෙන් පහල වෙනවලු. ශක්‍ර දෙවියෝ වගේදාට සැපවිදින මයි කෙළේ කියලා තියෙන්නේ. එටකොට හිතන්න මේ සියල්ල ලැබුණි අර වස්තුම්මාසේ කරපු කැපවීමක් නිසානි එක ැපකිරීමට තමයි එක ලැබුණ එකොට අපිේ පිංවුතුන් හිතාගන්නකු මේ වස්කාලේ තියන ආනිසන්සය කොච්චට බලවද්ද කියලා. දැ. අපේ පිංවතුන් හිතන්ඩ මේ වස්කාලයේ කියල කියන අත්ති විශේෂ කාලවක්කවානවා. ඒ කාලවක්කවානුවේ තිබෙන වටිනාකම පිින්හතුර මෙහෙමයි කියල කියල නිම කරන්න බැ අනිත්ක බලන්නකෝ බද්ධජී මහරත්තන් වහන්සගේ අරහත්පලය සාමාන්‍යීෙන් පින්හතුර මේ සාසනී දුකසේ ප්‍රතිපාාව ොර රහත්්‍යනෙන භික්‍ෂූන් වහන්සේ වැ හිටිය දැ. සෝන කෝලිවිස හාමුදුරුවෝ සක්මං කරලා යටටිපතුල්තුවාල වුණ, ධනහිස් දෙක තුවාල වුණා. ඊළඟට චක්කුපාල හාමුදුරුවෝ අරහත්ඵලේ ලබන දවස ඇස් දෙකන්දවුණ. එහෙම දුක්විඳින රහත් බබ ලබොපු ශාවකෝ ඉන්න සාසනී මි ගිහිවස්තර දරාගෙන ආභරණ පැල්ල දෙගන පිරිස කෙලවර ඉන්නකොට අරහත්ඵලේ ලැබුව කියන්නේ? එක ඇත්තට මති විශේෂ කාරණාව. තිගරි කියැනෙ සුකා පටිපදා කිප්පා භිගඥා ක්‍රමය කියලා. නිවන එකක් වුණාටම අරහත්ඵලේ සාක්ෂාත් කරගන්න අවස්ථාව බොහොම විශේෂයි. තින් එනිසාමී වස්තුම් මාසය කියන්නේ අතිවිශේෂ කාලවක්කවානවා. මෙවන් කාලේ ක අපේ පිංවතුම් පුළුවන් තරන් අපේ පින්වතුම් පින් දහම් කරගන්න. මහා සංගරත්නට දන්දිින්. හැකි ආකාරයට තමතමන්ට පුළුවන් විදදියටට ගො මේ කාලෙ බොහොම දුස්කර කාලයා පුළුවන් විදිර අවශ්‍යතාවය සම්ූර්ණ කරන්න. ති ාංගේ ඒවිදියටඒ කටයුතු මේතුන් මාසි කර ගන්නමකද. ඊළඟ වස්කාලිය එළමෙනකං ඔබ මම ජීවත් පේදි කියෙන කාරණාව දන්නනෙති නිසා. මුත්මි ලැබිච් අවස්ථාව අපි පින්ුතුන් උපරිම ප්‍රෝජනය ලබාගන්න කියෙන කාරණාව. සහිපත් කරමින් අපි අදට දේශනාව නිමාවට පත් කරනවා මළ අදව්‍ය අපි රැස් කරගාතු සියල්ලුම පින්. විශේෂයම අපි පිං අනුමෝධන් කරනවා නෙත් නාලිකාවේ. දරු සභහපතිතු මන්ට සාමාන අධිකාරිතුමන්ටත් කාරෙ මණ ේ පින්වත් හැමදිනාටමත් මේ ධර්මදාානමේ පින් අනුමෝදන් වේවා එවගේම දර්ම ශාව පින්ගත් හැමදිනාට ත් මේ සියලු පින් අනුමෝදන් වේවා ඔ බාප ැමදිනාටමත් ෙටිම ලයකින් පහසුම ආකාරයෙන් සුකසාගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සති ධර්මි අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක් ම වේවායි. සාධූසාධූ සාධෝ කිය පාර්ථනා කරගමු ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.